ඇත්තටම මහින්ද රාජපක්ෂ අධිකරු ජනාධිපතිතුමාගේ සේවනට මම ගියේ එක්සත් ජාතික පක්ෂය ඉඳලා ඒ කාලේ ඇත්තටම මම ගියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් නෙමෙයි මම ගියේ මහින්ද රාජපක්ෂ මහත්තයාට උදව් කරන්න ඒ වෙලාවේ එතුමා විවෘත ආරාධනාවක් කරා මේ යුද්ධ ජයග්‍රහණය කළ සතර සංවර්ධනය කරන්න කැමැතියි උදව් කරන්න කියලා එලම එක්සත් ජාතික පක්ෂය අත්හැරන මට වෙලාව ගොඩක් ගැටලු තිබුණා රනිල් වික්‍රමසිංහ වගේ නායකයෙක් කැඩත ඉන්නවට වඩා නිකන් ඉන්නවට වඩා මට හිතුණා රට වෙනුවෙන් දෙයක් කරන්න හොඳයි කියලා මහින්ද මහත්තයා. ඉතින් මහින්ද මහත්තයත් එක්ක මම එක්කව වෙලා අපි ඒ යුද්ධ ජයග්‍රහණය කරන කටයුතු අපිට කරන්න පුළුවන් උපරිම දේවල් කරා. දැන් පෙලක් අය කියනවා මේ යුද්ධේ 75ක් ඒගොල්ලෝ කරා කියලා. ඊට පස්සේ හමුදාපති කෙනෙක් කියනවා එයා කරා කියලා. මේ ඇත්තට මේ යුද්ධේ කරන්න යුද්ධේ කරේ කවුරුවත් නෙමෙයි. යුද්ධේ කරේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයයි මහින්ද රාජපක්ෂ මහත්තයයි තමයි මේ කටයුතු කරේ. මහින්ද රාජපක්ෂ මහත්තයා මම මතකයි ඒ දවස්වල ආර්ලියගහ මන්දිරෙන් එළියට බහින්නේ නැහැ. අන්තිම දවස් ටිකේ ආර්ලියගහ මන්දිරෙන් එළියට බහින්නෙත් නැහැ. රෑ එළි වෙනකන් පිටරටවල ටෙලිෆෝන් කෝල් එනවා. එතුමාට ඇමරිකාවේ කතා කරලා ඇමරිකාවේ නායකයෝ කතා කරන එක ටෙලිෆෝන් එක, ඉන්දියාවේ නායකයෝ කතා කරන තව ෆෝන් එක, එම්බැසඩර්ස්ලා කතා කරන අනිත් ෆෝන් වල කතා කරලා කියන්නේ මොකද්ද? හැම කෙනාගම ඉල්ලීම මොකද්ද? පොදු ඉල්ලීම. දැන් නවත්තන්න. දැන් නවත්තන්න කියන එක තමයි හැමෝම කිව්වේ. නමුත් මහින්ද රාජපක්ෂ කියන කොන්ද පණ ඇති නායකයා කවදාකවත් ඒ දෙයට අවනත වුණේ නැහැ. එතුමා හැමදෙස්සෙම කිව්වේ නැහැ මම මේ යුද්ධය නවත්තන්නේ ප්‍රභාකරන් කියන කාලකණ්ණි මිනිසයා මිනි මරුවව විනාශ කළා තමයි මම මේක නවත්තන්නේ කියන එතුමා පැහැදිලිව කිව්වා. ඒ අනුව එතුමා මට මතකයි රාත්‍රියට එතුමා ආහාර ගන්න වෙලාවට උනත් එතුමා හිතේ හරි දුකෙන් හිටියේ. ඒ වෙලාවට එතුමා හිටපු ගමන් මේ ටෙලිෆෝන් කෝල් එකක් අහාම මේත අහවල් අහවල් මේ යුද්ධේ මෙන්න මේ තැන දැන් මේ දේ වෙනවා කොහම අර කෑම කණ එක නවත්තලා ඒ ටෙලිෆෝන් එකට ආන්සර් කරලා ඒ අදාළ පිළිතුරු ටික ලබා දෙනවා. ඒ වගේම ආරක්ෂක ලේකම්තුමා පැය 24 නිදි මරාගෙන දවස් ගාණක් අන්තිම දවස් ටිකේ සම්පූර්ණම යුද්ධේ මෙහෙවන එක කරේ එතුමා. ඉතින් එහෙන් බැලුවොත් එම දැන් එක හමුදාපති කෙනෙක් කියලා තිබුණා එයා යුද්ධේ කරා කියලා. එහෙමනම් ඉතුරු අනිත් හමුදාවල නාවික හමුදාව, ගුවන් හමුදාව, පොලිස්පතිතුමා ඒ අය සම්බන්ධ වුණා. ඒ අය මේකේ ඒ අය සොල්දාදුව පමණයි. ඒ අය සොල්දාදුව මේ කටයුත්තේ අදාළ තැන්වලින් නියෝග ගහම මේ නියෝග ක්‍රියාත්මක කරන්න. ඇත්තටම තව ආණ්ඩුවේ කාලේ තිබුණා. තව හමුදාපතිවරු හිටියා. තව ආරක්ෂක ලේකම්වරු හිටියා. නමුත් මේ එක්කෙනුනම් මේක කරන්න බැරි වුණා. මේ හැමෝම නායකයෝ කියන ඒ කාලේ හුඟක් කරේ යුද්ධේ විකුණම් කරන එක. හිඟන්නගේ තුවාලේ වගේ යුද්ධේ විකුණම් කරන එක තමයි මේ කට්ටිය කරේ. යුද්ධයේ තුලින් ලොකු හම්බ කරමින් කරා. ආයුධ ගේන එකෙන් ලොකු හම්බ කිරීම කරා කොමිෂන් ගත්තා. නමුත් මහින්ද රාජපක්ෂ කියන නායකයා ඒකක්වත් කරේ නැහැ. මහින්ද රාජපක්ෂ මහත්තයාට හොරා කියනෝ නම් ඒ කියන එකට හෙන ගහන්න ඕනේ. මොකද හේතුව මහින්ද රාජපක්ෂ මහත්තයා හොරගම් කරේ නැහැ. මහින්ද රාජපක්ෂ මහත්තයා කරේ හැමදාම තමන්ට තියෙන දේත් දාලා රට සංවර්ධනය කරන්න, රටේ යුද්ධ නැති කරන්න උදව් කරන එකත් ඒ අදාළ පියවර ගන්න එකත් විතරයි. ඒ වගේම එතුමා හොඳ නායකයෙක්. එතුමාට හොඳ කමාන්ඩ් එකක් තියෙනවා. එතුමාට හොඳ දර්ශනයක් තියෙනවා. ඒ වගේම එතුමාට මිනිස්සු රැස් කරන්න පුළුවන්. ඒ වගේම එතුමා කියන ඕන දෙයක් කරන්න මේ රටේ මිනිස්සු ලක්ෂ සංඛ්‍යාත මිනිස්සු පිරිසක් ඉන්නවා. එදත් හිටියා, අදත් ඉන්නවා. එදා ත්‍රිවිධ හමුදා වුණත් බය නැතුව එකා පිට එකා මෙරලා වැටෙනකොට වුණත් යුද්ධ ජයග්‍රහණය කරන්න එදා ඉස්සරහට ගිහිල්ලා ප්‍රභාකරන්ව මරලා දැම්මේ. අධිකරු ජනාධිපතිතුමා ගැන තියෙන විශ්වාසයට ගැටලුවක් වුණොත් මොනහරි ප්‍රශ්නයක් වුණොත් අපේ පිටිපස්සේ හොඳ හයිය නායකයෙක් ඉන්නවා. අපිව මොනහරි ප්‍රශ්නයක් වුණොත් බේර ගන්නවා කියන විශ්වාසය ඒ සොල්දාදුවන්ට තිබුණා. හමුදාවේ ප්‍රධානීන්ට තිබුණා. ඒ තිබිච්ච නිසා තමයි ඒ සොල්දාදුව හමුදා ප්‍රධානී ඒ ඉස්සරහට ගිහිල්ලා ප්‍රභාකරන් කියන මිනිමරුව මරලා දාලා එල්ටීටීඒ සහ මුලින්ම විනාශ කරේ. ඉතින් ඒක තමයි දක්ෂතාවය කියන්නේ. ඉතින් ඔය කොච්චර කයිය ගහන නායිකාවෝ නායකයෝ හමුදා ප්‍රධාන හිටියට මේ කටයුත්ත හරියටම කරේ, මේ කමාන්ඩ් එක දුන්නේ, මේ නියෝග ටික හරියට දුන්නේ, පිටරටවල වලින් ආවරණය කළ රට අපේ ලංකාව ආවරණය කළා, පිටරටවල වලින් බලපෑම් වලින් ආවරණය කළ ඒ කමාන්ඩ් එක දුන්නේ මහින්ද රාජපක්ෂ කියන අද්විතීය නායකයා. ඒ වගේම ගෝඨාභය රාජපක්ෂ කියන අද්විතීය සෙනවියයි. ගෝඨාභය රාජපක්ෂ මහත්මයා මේ කටයුත්ත හිටපෙකේ තව වාසියක් තමයි. එතුමා හිටපු හමුදා ප්‍රධානී, එතුමා හිටපු කර්නල්වරේ, එතුමා දන්නවා යුද්ධය කියන්නේ මොකද්ද කියලා, තුවක්කුව කියන්නේ මොකද්ද කියලා, වෙඩි උණ්ඩේ කියන්නේ මොකද්ද කියලා, කැලේ කියන්නේ මොකද්ද කියලා. එන්නේ ඒක හරියට බලපෑව නැත්තම් වෙන්දට ආරක්ෂක ලේකම්වරු හිටියේ මේ අයිස් කාමරවල, ඒසී කාමරවල ඉඳලා තමයි අරහේ කරන දේ අහලා කණෙන් අහලා ටෙලිවිෂන් එකේ දැකලා තමයි උත්තර දුන්නේ. නමුත් ගෝඨාභය රාජපක්ෂ කියන්නේ කැලේ හිටපු, යුද්ධ කරපු, වෙඩි උණ්ඩේට මූණ දීපු, තුවක්කුවට මූණ දීපු, සතුරාට මූණ දීපු නියම යුද සෙනවිය. ඉතින් ඒ යුද සෙනවියා
මේක දෙවනි දෙවනි පේලිය ඉඳලා මෙහෙව්වා මෙන්න මේ ටික නිසා තමයි මේකට යුද්ධ සාර්ථක වුනේ නැතුව ඔය දැන් පම්පෝරි ගහන චන්ද්‍රිකා ඊළඟට සරත් ෆොන්සේකා ඒ වගේම තව ඔය ඉන්න හිටපු නායකයෝ කීප දෙනෙක් බොරුවට පම්පෝරි ගහනවා මිත්‍රවරුනි මේ කවුරුත් බොරුවට කතා කරන්නේ චන්ද්‍රිකාගේ කාලේ බෝම්බ කීයක් ගියාද චන්ද්‍රිකාගේ හැත්මෙතෝ ගියා ඉතින් අද නමුත් ප්‍රේමදාසේ කාලේ ආයුධ දුන්නා මේ කොච්චර දේවල් වුණාද මේ හැම නායකයාම කරේ යුද්ධ වවාගෙන කණේ නමුත් මහින්ද රාජපක්ෂ විතරයි යුද්ධය ආවර කළා අද මේ රට සංවර්ධනය කරා ගෙනියන්නේ අද වෙලා තියෙන්නේ මොකද්ද අද වෙලා තියෙන්නේ අපේ රටට අර එක තැන ලොප් වෙලා තියෙන අද සියලු දේ අද ස්ටෑන්ඩ් ස්ටිල් වෙලා තියෙන අද රටේ කිසි දෙයක් වෙන්නේ නැහැ අද රටට ආයෝජකයෝ වෙන්නේ නැහැ ආව ආයෝජකයෝ ටික අකුලගෙන යනවා රටේ කිසිම දෙයක් වෙන්නේ නැහැ හදපු පාරවල් එහෙම්මමයි පහුගිය මාස 3 දින 100ට හදපු ගොඩනැගිලි එහෙම්මමයි කිසිම දෙයක් වෙන්නේ නැහැ ඒක ඒක තමයි මේ රටේ වෙච්ච ලොකුම විනාශය තමයි මේ රජයේ පත් කරපු එක මේ රජයේ පත් උනේ උනේ හුඟක් මිනිස්සු හිතාගත් හිතුවා රටට ලොකු සංවර්ධනයක් උදා වෙයි රටට ලස්සන දෙයක් වෙයි හොඳ දෙයක් වෙයි කියලා නමුත් මොනවාද උනේ රටේ කිසි දෙයක් උනේ නැහැ ඉතිහාසයේ ලක් ඉතිහාසයේ ලොකුම හොරගම උනේත් මේ මේ කාලේ මහා බැංකුව කියන්නේ රටේ තියෙන ප්‍රධානම මුල්‍ය ආයතනය රටේ තියෙන මුල්‍ය ආයතනය හොරකම් කරන්නේ මේ සාමාන්‍ය ජනතාවගේ කැමැත්තෙන් නෙමෙයි මේවට මිනිස්සු දැම්මේ කවුද අර්ජුන් මහේන්ද්‍රන් කියන්නේ කවුද රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ දකුණු අත හොඳම ගෝලියෝ රවි කරුණානායක මහත්තයාගේ ගෝලියෝ මේගොල්ලෝ තමයි මේ කටයුත්ත කරේ ඉතින් ගෝලියෝ කරනකොට ගුරුන්නාන්සලා දන්නේ නැහැ කියන්නේ ගුරුන්නාන්සලාගේ හවුහර නැහැ කියන්නේ බොරු කතාවක් මගේ ළඟ ඉන්න මිනිස්සෙක් වැරදි වැඩක් කරනවා කියන්නේ ඒක මම දන්නවා මම ඒකට වග කියන්න ඕනේ ඒක තමයි නායකත්වය කියන්නේ එහෙම නායකත්වය දෙන්න බැරි නම් ඉල්ලාස් වෙන්න ඕනේ ඉල්ල ලයින් වෙන්න ඕනේ ඉතින් මේ රට අද ආගාධයකට පත් වෙලා මේ රට අද විනාශ වෙලා අද මිනිහෙකුට පාර යන්න බැරි තත්ත්වයක් තියෙනවා මිනිස්සු අහන්නේ මොකද වෙන්නේ කියලා ශ්‍රී ලංකා කාරොත් අහනවා මොකද වෙන්නේ කියලා UNP කාරොත් අහනවා මොකද වෙන්නේ JP කාරොත් අහනවා මොකද වෙන්නේ මොකද එක එක්කක් දන්නේ නැහැ මොකද වෙන්නේ කියලා මොකද මොනක්වත් වෙන්නේ නැති නිසා ඕක තමයි රටේ ඇත්ත ඉතින් මේ ඇත්ත පිළි අරගෙන කරුණා කළා දැන්වත් මේ ගෙන්දගම් පොළවේ පය ගහලා දැන්වත් ඔබතුමන්ලා හැම කෙනෙක්ම තීරණයක් ගන්න මේ රට අපි ඉස්සරහට වෙයනවාද අපේ දරුවෝ වෙනුවෙන් එහෙම නැත්නම් අපේ අනාගතයේ දරුවෝ වෙනුවෙන් මේ රට විනාශ කරලා දානවාද කියන එක මේ රටේ පදිංචි නැති අයට ප්‍රශ්නයක් නැහැ මොකෝ මේ රට වැඩක් නැහැ ඒගොල්ලන්ට නමුත් මේ රටේ ඉන්න මිනිස්සුන්ට මම මේ අවස්ථාවේ පලා ලංකාවේ දෙවනි නගර පාලනය කරන අවුරුදු 25ක දේශපාලන ඉතිහාසයක් තියෙන නගරාධිපතිවරයෙක් වශයෙන් මම කියා සිටින්නේ හොඳ සිංහල බෞද්ධයෙක් විදිහට මම කියා සිටින්නේ කරුණා කළා මේ තියෙන සත්‍ය පිළිගන්න ඇත්ත පිළි අරගෙන කරුණා කළා මේ ගෙන්දගම් පොළවේ පය ගහලා කරුණා කළා මහින්ද රාජපක්ෂ කියන උදාරතර නායකයා ශ්‍රේෂ්ඨ නායකයා ඒ වගේම ලක්මෑණියන්ගේ වටිනාම කියන පුත්‍රත්නේ වටා සියලු දෙනා එක්කව වෙලා මහින්ද රාජපක්ෂව එන මැතිවරණයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් ලබා දීලා අගමැති කරලා මේ රට බේරගන්න මේ කාලකන්ණි පාලනය නිදහස් කරලා මේ රට බේරගන්න කියලා ඔබතුමන්ලා සියලු දෙනාගෙන් මම ඉතා ආදරෙන් ඉල්ලා සිටිනවා